संबुद्धस्से। कर्तृभासंग्रहत्नी अवसराई वासनावत पिंगवत्नी अद दवसेत हम दिन आप सूदान वेन्नी तीरगाता पाली असुरिंग अब सिद्ध करन देशना मालावी तवत्तिक देशनावक श्रवणी करन इतिंग अदापि श्रवणी करन्नी मे शासनी दायादे होयाग नापु ए राहतन वहां से गेन अभी दानवा हैम बुद्रजान वहां से नमक में घी जीवित गात कर रहा घी जीवित गात कर ला दारुए कुछ लेबुनट पास से तमाई घी गया था हरी एक बहु कोटे धर्मताव या कोई तीन का यदि आप ही बुद्रजान वहां से घी काले सिद्धार्थ ए कुमार यान वहां से घी काले विवाह होना यशोधरा किने देविया तेक एक कुमारिया तेक यदि पालवी ने दारु अलेबु ने विवाह होने और तो दासी पालवी ने दारु अलेबु ने विवाह वेला और तो दाह तुनक गियाट पासे और तो विषि नावे ये तो कुछ दारु अलेबु लेबिनवा किने आरांची ये ना कुछ कुमार या हिटी मालिका अनुवे हिट हिटी ඊට පස්සේ වෙලාවෙම මුවින් පිට වුණා රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං මොකද ඒ වෙනකොටත් ප්‍රඥාව මුහුකුරා ගිහිල්ලා තිබුණේ මහා බෝධිසත්වයන්ගේ ඉතින් එදාම තීරණය කරා තරුසෙනෙහසට බැඳෙනවා කියන එකත් ලේසි පහසු දෙයක් නෙවෙයිනේ ඒ නිසා මේ තවත් බලබල හිටියොත් තවත් ප්‍රමාදයට පත් වෙන්නේ කියලා එදාම තමයි උන්වහන්සේ මාලිගාව තැහැරලා චන්නත් එක ගිහී අර මුවින් පිට වුණ වචනේ රාහුලෝ ජාතෝ කියන එකට කියන්නේ බැම්මක් රාහු කියලා කියන්නේ බාධාව කියන අර්ථයනේ ඒතර බාධාවක් ඇති වුණා ඒ බාධාව කියන නමමයි අර කුමාරයට වැටුනේ රාහුල අදා විගර ගන්නේ राहुल महाराहतन वहां से गया ना यदि आप इधर ना बुद्रजान वहां से घी के आते हैं लावर दो हायक महाबोधि सात्य दुष्कर क्रिया करा एक बार सांबुद्धत्व एक पातुना सांबुद्धत्व एक पात पिला वर्षे की इंतमाई किमुलात पुरे टू वैडी ये तो कोड़े इतना आवर्धु हाथक ये तोड़े आवर्धु हाथे में राहुल कुमार या तवंगी ताता देखा लने පියතුවා දැකලා නැහැ කිඹුලත් ප්‍රචාරිකාවේ වඩිනකොට තමයි යසෝදරා පෙන්වේ අර තමයි ඔබේ පියතුවා කියලා කසාවක් දරාගෙන අර සංඝයා පිරිවරගෙන වැඩි ඉන්නේ ඉතින් අර පිඬුසිඟා වඩිනකොට කපිලවත්තු නගරේ යසෝදරා උඩුමහන්තලේ ඉඳන් මාලිගාවේ පෙන්වුවා ඊට පස්සේ කිව්වා මේ සක්විති රජ කෙනෙක් වෙන්න හිටියේ සිද්ධාර්ථ කුමාරයා ये तमाई पुते उबे पियान गेहिला दाया दे लगन कीवा ये साक्वित राजु 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 के ने क्वेंडे तीन दिन दाया दे विंडे ती किया ने ये संपात इट पासे तमाई दिन कुमार ए गया बुद्रो जान ना से लगन दिन बाई ना तो गया तमांगी पिये तुम आने किया ला सेवने ला सेवाई की नो ने इतिम बाहर के ना से मैं अहम एक कर गया මට මතක නිග්‍රෝ දරාමේ වැඩ හිටියේ ඉතින් එක්කරන්න ගිහිල්ලා දායාද ඉල්ලගෙන ආ දායාද දුන්නා සාසනේ දායාද වෙන දෙන්න දායාදයක් නැහැ ඒක තමයි අමරණීය උත්තම දායාද අන්තිමට පැවිදි වුණා ඉතින් ওই විදිහට තමයි රාහුලයන් වහන්සේ මේ ජීවිතය ආරම්භ වුණේ එතකොට බුදුරජාණන් වහන්සේ
රාහුල මහරහතන් වහන්සේව අග්‍රස්ථානයේ තබා වදාලා අපි දන්නවනේ ඒතදග්ගම් භික්කවේ මම ශාවකානම් භික්කූණං සික්ඛාකාමානං යදිදං රාහුලෝ ඒ කියන්නේ මේ කීකරු නැත්තං වචනේ හික්මෙන සික්ඛාකාම කියන්නේ ඒකනේ ශික්ෂාවට කැමති හික්මෙන්ද කැමති සංඝයා අතර මේ රාහුල අග්‍ර වෙනවා කියලා එතකොට බලන්න ඉතින් මේ ලේසි පහසු කෙනෙක් නෙමෙයි ඉතින් රාහුලයන් වහන්සේ හරි කීකරුයි කියනවා ඇති අවුරුදු 7යිනේ පැවිදි වෙද්දී සාරිපුත්තයන් වහන්සේ තමයි තමන්ගේ ආචාර්ය උනේ මුගලන් මහරහතන් වහන්සේ තමයි උපාධ්‍යාය උනේ එහෙම කළා තමයි පැවිදි කරේ එතකොට හැමදාම මේ වැලි දෝතක් විසුරුවලා තෙන් අහසට දාලා කියනවා හිතනවා කියනවා 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 මට අද දවසේ මේ වගේ අවවාද ලැබෙනවා නම් අනේ හොඳයි කියලා දැන් බලන්න සාමාන්‍ය කෙනෙක් ඉතින් තමන්ගේ ඇදුකුද කියනකොට කැමති නැහනේ අවවාද කරන උනුක දෙනෙක් කිපෙනවා නමුත් රාහුලයන් වහන්සේගේ තිබ්බ ගුණේ එතකොට තමන්ගේ පියතුමා තමයි මේ බුදුරජාන් වහන්සේලා එහෙම ආඩම්බරකම් තිබුණේ ඒක තමයි ඉතින් ඒ උත්තමයන් පින්පුරාගෙන ඉන්නේ සාමාන්‍යයි නෙමෙයිනේ ඉතින් ශික්ෂාවට හරි කැමති කියනවා තමන්ට අවවාද කරනෝ නම් කෙනෙක් ඒ තුල හික්මෙන්ද හරි පුදුම සිද්ධියක් තියෙනවා බුදුරජාන් වහන්සේක අවස්ථාවක ඒ මුල් කාලේ ශාසනේ මේ රාත්‍රී කාලයට මිනිස්සු එනවා බණ අහන්න. එතකොට මේ ධර්මශාලාවේ දැන් භික්ෂුන් වහන්සේලා එවගම ගිහි අය මේ ඔක්කොම ඉතින් ඔන්න ධර්මශාලාවේ බණ අහනවා. ධර්ම දේශනා ඉවර වෙලා ඉස්තිර භික්ෂුන් වහන්සේලා ඉතින් කුටි වලට වඩිනවා. එතකොට නවක භික්ෂුන් සමහරට ඉතින් ඒ කුටි දුර හින්දා වෙන්ද ඇති සමහරට කුටි වල අඩුපාඩුකම් තියෙනත් ඇතිනේ මුල් කාලේනේ. නවක භික්ෂුන් අර ශාලාවේ පැත්තකින් සැතපුණා. දැන් අර ගිහි උපාසකයෝ ඒ ශාලාවේ පැත්තකින් සැතපුණා. එතකොට රෑ දෙකට හරිය මේ පැවිදි වෙලා අලුත් ආයෙන ඉතින් ලොකු හික්මීම් නැහැ. මේගොල්ලෝ ඉතින් සමහරු සිවුරු එහෙම ඈත් වෙලා එතකොට සමහරු ගොරවනවා සමහරු හීනෙන් කියවනවා. අර උපාසකයෝ මේක දැක්කා. දැකලා ඒකට පැහැදුන්නේ නැහැ. මේ පැවිදි වෙච්ච අය කොහොමද මෙහෙම කරන්නේ? මේ වගේ මේ මේ මේවා කිසිම සංවරයක් නැහැ මේ පැවිද්දන්න කියලා ඔන්න දොස් කියන්න පටන් ගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ශික්ෂා පදයක් පැනෙව්වා. මේ අනුප සම්පන්නෙක් එක්ක මේ එක වහලක් යට සෑතපෙන්න බෑ භික්ෂුවක් සෑතපුණොත් ආපත්‍යක් වෙනවා කියලා. ඉතින් ওই ශික්ෂා පදේ පැනෙව්වට පස්සේ එක දවසක් කොසඹෑනුවර මේ සිද්ධිය වුණේ. කොසඹෑනුවර දැන් ඔන්න මේ සංඝයාත් වැඩය භාග්‍යතුන් වහන්සේ තේ වැඩ හිටියේ දැන් එදා වුණ රාත්‍රියේ රාහුලයන් වහන්සේට අනිත් මේ ඊතර හිටපු ස්වාමීන් වහන්සේට කිව්වා රාහුල ඔබ මේ ශාවනේර කෙනෙක් ඒ නිසා ඔබත් එක්කන් අපිට මේ කොහලක සැතපෙන්න බෑ භාග්‍යතුන් වහන්සේ ශික්ෂා පදයක් පනවලා තිනවා ඒ නිසා මේ තැනක් හොයාගන්න කිව්වද එතකොට දැන් රාහුලයන් වහන්සේ දැන් රෑ වුණා රාහුලයන් වහන්සේ බැලුවා දැන් ඉතින් මේ පොඩි කෙනානේ තැනක් නෑ දැන් කුටියකුත් නෑ ඊට පස්සේ බැලුවාම තියෙනවා එක තැනක් කියන්නේ ආරක්ෂාවට ආවරණයක් සහිත තැනක් තියෙනවා භාග්‍යතුන් වහන්සේ පරිහරණය කරන වාච කුටිය ඒ කියන්නේ වැසිකිළිය ඒක නිකන් සාමාන්‍ය වැසිකිළියක් වට එහෙම නෑ ඒක බොහොම වටිනා විදියට හදලා තියෙන්නේ මේ හදලා ඒකේ රාත්‍රියේ පුරාවට පහන් දැල් වෙනවා කියනවා මල් පවා ඒකට පුදනවා කියනවා ඒ වගේ මේ ඒ පිවිතුරු ලස්සන තැනක් භාග්‍යතුන් වහන්සේ පාවිච්චි කරන එක. ඉතින් මේ රාහුලයන් වහන්සේ දැක්කම මෙතන විතරයි පොඩි ඉඩකඩක්වත් තියෙන්නේ කියලා එදා රාත්‍රියේ භාග්‍යතුන් වහන්සේගේ වච්ච කුටියේ බිත්තියට හේත් වෙලා මුල්ලකින් වාඩිලා සතපින් නැති පොඩි කෙනාට ඉතින් ලොකු ඉඩක් ඕනේ නැහනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ උදේ පාන්දර වච්ච කුටියට ඇතුළෙන්න උගුර පෑදුවා. ඒක සාමාන්‍යයෙන් සංඝයාට තුනත් පවරපු දෙයක්. උගුර පාදනවන මේ ඇතුළුණුත් දෙක්කෙනෙක් උගුර පාදනවා. රාහුලයන් වහන්සේත් ඇතුළේ ඉඳන් උගුර පෑදුවා. බුදුරජාණන් දන්නවා මේකේ කවුරු ඉන්නේ නැහැ කියලා මිට කලින්. කවුරු සංඝයා පරිහරණය කරන්නේ නැහැ නේ මේ වච්ච කුටිය.
ඊට පස්සේ බැලුවා මේ රාහුලයන්. ඊට පස්සේ ආව රාහුල මොකද කිව්වා මෙතන? කිව්වා අනේ ස්වාමීන් මේ ඊ රාත්‍රියේ මට ඉන්න තැනක් තිබුණේ නැහැ. ඒ නිසා ඉතින් මේ මට මෙතන විතරයි කියනවා මේ තැනක් හැටියට පේනුනේ. ඒ නිසා ඉතින් මම මෙතන රාත්‍රිය ගත කරා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එදා උදෑසන දාණයෙන් පස්සේ සංඝයා කැඳවලා අවවාද කරනවා මහණෙනි මේ සිඟිති දරුවෝ ඇවිල්ලා පැවිදි වෙනවා මේ ශාසනේ ඔබ මේ විදිහට සැලකුවොත් මේගොල්ලන්ට කාගේ පිළිසරණක්ද කියලා. ඊට පස්සේ ශික්ෂාපදේ වෙනස් කරා රාත්‍රී දෙක තුනක් උත්තරින් දිරත්ත තිරත්තන් සහසෙයන් කප්පේ කියලා තියෙන. රාත්‍රී දෙක තුනක් අනුව සම්පන්නෙක් එක්ක එක වහලක් යට සැතපුණාට කමන්නේ නැහැ. තුන්වෙනි රාත්‍රියේදී එයාට සුදුසු තැනක් හොයලා දෙන්න ඕන කියලා. ශික්ෂාපදේ වෙනස් කරා. ඉතින් බලන්න එතකොට රාහුලයන් වහන්සේ හිතුවේ නැහැනේ මගේ පියතුමා තමයි බුදුරජාණන් වහන්සේ මට මේ තැනක් ඕනේ. අර මේ මොකුත් නැහැ. අර ස්ථවිර භික්ෂුන්ගේ වචනෙට කී කරුණා. එතකොට මේ සිද්ධිය සංඝයාතර පැතිරිලා ගියා. එතකොට මේ දම්සභා මණ්ඩපෙත් මේ ගැන කතා වුණා. හරි පුදුමයි රාහුලයන් වහන්සේගේ හික්මීම. කාටවත් මොකුත් කියලා නැහැ උන්වහන්සේ. උන්වහන්සේගේ පාඩුවේ සුදුසු තැන හොයාගෙන හිටියා. හරි පුදුම සහගතයි කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා මහණෙනි රාහුල මේ ජීවිතේ විතරක් නෙවෙයි අතීතේ මගේ වචනෙට කීකරු වෙලා තමන්ගේ ජීවිතෙත් බේරගත්ත කිව්වා. ඒතකොට බලන්න එනම් මේක සාසරේ එන දෙයක් මේ සාසර පුරාවට එන කෙනෙක්. එතනදී තමයි බුදුරජාණන් වහන්සේ තිපල්ලත්තමික ජාතකයේ දේශනා කරේ. ඒ ජාතක දේශනාවේ අපි කෙටියෙන් සඳහන් කරොත් එතන තියෙන්නේ මේ මහා බෝධිසත්වයෝ තමයි මේ රැළේ මුව නායකයා. එතකොට මේ බෝසත් මුවාට ඉන්නවා සහෝදරයා මුව දෙනක්. ඒ සහෝදරයා ඉන්නවා පුතේ. ඒ පුතා මේ පොඩි කාලෙම අර මේ මුව දෙන, ඒ කියන්නේ සහෝදර මුව දෙන මේ ගෙනල්ලා බෝසත් මුවාට බාර දුන්නා මේ මේ පැටියාට මුව මායන් උගන්වන්නට කියලා. දැන් බලන්න මේව අපිවත් දන්නේ නැහැ මේ සත්තුන්ටත් තියෙනවා මේක එක මායම්. එතකොට අර බෝසත් මුවා මේ මුව පැටියට හොඳට මේ මායන්ට ඉගෙනුවා කියනවා. ඒ කියන්නේ වැද්දොන්ට අහුණා, උගුල් වලට අහුණා, කොහොමද ඉන්නේ, කොහොමද බේරෙන්නේ කියලා. ඉතින් ඒ කියන්නේ ලොකු විස්තරයක් අට කතාවේ තියෙනවා. ඊට පස්සේ මේ මේ අර මුව පැටියා ඉතින් ඒ කිව්ව විදියට ඔක්කොම හොඳට සීල්ප ඉගෙනගෙන ඒක හික්මුණා. එක දවසක් ඔන්න මේ මුව ඔක්කොම ටික ගිනි ගොදුරු කාලා මේ පැටි ආවේ නෑ රෑ වෙනකම්ම. අර මුව දෙන බෝසත් මුවා ළඟට ගිහිල්ලා කිව්වා අනේ අයියන්නේ මගේ පුතා තාම ආවේ නෑ. එකත් එකටම උගුලකටවත් අහු වුණාද දන්නේ නෑ. මායන් ටික නම් හරියට ඉගෙන ගත්තා වෙන්න ඇති. එතකොට බෝසත් මුවා කිව්වා නෑ මායන් ටික නම් මං හරියට ඉගෙනුවා. මුව පැටියත් ඉගෙන ගත්තා. දෙකක් නෑ හෙට උදේ වෙයි කිව්වා. ඒ කිව්වත් වගේම උගුලකට අහු වුණා මේ මුව පැටියා. දැන් වැද්දා උදේ එනවා මේ උගුල් බලන්න. එතකොට මේ මුව පැටියා අර කකුල් දික් කරගෙන වටේ පස් ඔක්කොම විසිරුවලා කටෙන් කියලා දාගෙන මල මූත්‍ර පහ කරගෙන බඩ පුම්බගෙන දර දඬු වෙලා හිටියා කියනවා. එක නාසයක් පොළොවට තියාගෙන ඒ නාසයෙන් හුස්ම ගත්තා කියනවා. අනිත් නාස් කුහරේ හුස්ම හිර කරගෙන හිටියා කියනවා. පුදුම සහගත දේවල්. මේ මායං මුව මායං. වැද්ද ඇවිල්ලා බැලුවාම මේ ඊරය අහුවෙලා තියෙන්නේ. මේ බඩත් ඉදිමිලා කියලා බඩටත් ගහලා. එහෙනම් ඉතින් මේක වැඩිය තියාගන්න බෑ. දැන් මම මෙතන මස් කරලා මස් ටික මරගෙන යනවා කියලා අර දැල මේ උගුලෙන් මුව ලෙහෙලා මේ වටේ තියෙන කොලාතු ටිකක් කැඩුවා. කඩනකොටම මුව පැටියක් කෙලින් වුණා පැල්ල දිව්වා. ඒ දවසේ කිව්ව විදියටම උදේම ආවා. උදේ වෙනකොට මේ මූරාලට එනවා මූ පැටියා. මම බේරිලාව කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ දාලා එදා ඔය මූ පැටියා වෙලා හිටිය රාහුල. එදත් මම කිව්ව දේ හොඳට හික්විලා තමන්ගේ ජීවිතේ පවා බේරගත්තා. ඒ නිසා රාහුල ශික්ෂාවේ හික්මුණේ අද විතරක් නෙමේ අතීතයේත් එහෙමයි කිව්වා. අපි දන්නවනේ ජාතක දේශනාවල අවසානටම තියෙන වෙස්සන්තර ජාතකයේ පවා ජාලි කුමාරයා වෙලා හිටිය රාහුලයන් වහන්සේ. ගොඩාක් ජාතක දේශනාවල් තමන්ගේ දරුවාවිලා ඉපදිලා තියෙනවා. ඉතින් හරි පුදුම සහගතයි ඒ රාහුල රහතන් වහන්සේගේ හික්මීම.
ඉතින් රාහුලයන් වහන්සේ අවුරුදු 7න් පැවිදි වෙලා අවුරුදු 7දී සෝතාපන්න වුණේ. අරහත්ත්වයට පත් වුණේ අවුරුදු 19. අවුරුදු 19 හෝ 18 වගේ මට මතක. ඒතොර 18 වුණොත් අවුරුදු 11ක් මේ ශික්ෂාපද තුල හික්මිලා හිටියා. 19දී 18දී වගේ තමයි මතක. 18දී තමයි අරහත්ත්වයට පත් වුණේ. එතකොට අරහත්ත්වයට පත් වුණාට පස්සේ රාහුල මහරහතන් වහන්සේ තමන්ගේ අතීත ජීවිතය බලලා උන්වහන්සේ වදාළ මං අතීතයේ මේ මේ විදියටයි ආවේ මේ සසරේ. ඒ කියන්නේ මේ තනතුරට, ඒ කියන්නේ සම්බුදු කෙනෙකුගේ ජීවිතයේ පුත්‍රත්වයක් වෙන්න පතාගෙන ආපු කෙනෙක්. ඉතින් මේ විස්තරය උන්වහන්සේ අපිට දැන් මේ අපදාන පාළියේ එතන පොඩ්ඩක් ඒ තොරතුරු ලැබෙන්නේ නැහැ. ඒක වෙලා තියෙන්නේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මේ ගෘහපතිතුමා කියන රාහුලයන් වහන්සේ ජීවිතේ දානයක් දෙලා තියෙනවා. ඒ දාණයට ඒ බුදුරජාණන් වහන්සේ වගේම රූපකාය තියෙන පොඩි ස්වාමීන් වහන්සේ නමක් අවසානටම වැඩියා. ඒ සංඝ පිරිවර අතර. එතකොට මේ ගෘහපතිතුමා මේ හොඳට බැලුවා කියනවා බුදුරජාණන් වහන්සේ අර පොඩි ස්වාමීන් වහන්සේ දිහා දෙන්නම රූපකාය එකයි. ඊට පස්සේ දානමාන කටයුතු ඉවරලා අර එක ස්වාමීන් වහන්සේගෙන් අපි අහනවා, හැබැයි අර කිරවලියෙන් ඉන්න පොඩි ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ වගේමනේ, කවුද කියලා ඇහුවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ උත්තර දුන්නා, ඒ තමයි අපේ බුදුරජාණන් වහන්සේ කියන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ ගිහි කාලේ දරුවා. ඊට පස්සේ මේ ගෘහපතිතුමාට හරියට සතුට හිතුණා, කියනවා අනේ උන්වහන්සේ වගේමනේ මටත් ඇත්තන් සාසනයක මේ වගේ සම්බුදු කෙනෙකුගේ ගිහි කල දරුවෙක් ඉන්න. මොන බලන්න හිතන දේවල්. ඊට පස්සේ තමයි 7 දවසක් දන් දීලා මේ ප්‍රාර්ථනාව කරේ. ඒකේ විපාකය තමයි මේ ඇවිල්ලා තියෙන මේ ජීවිතේ. හැබැයි අපදාන පාළියේ ඔන්න ඒකේ විස්තර වෙන්නේ මේ වෙන විස්තරයක්. අරක මේ එතන අපදානේ අට කතාවේ එතන පොඩි විස්තරයක් තියෙනවා. එතකොට බලන්න දැන් මේ උන්වහන්සේ මේ සසරේ පටන් ගත්ත තැන දේශනා කරනවා රාහුල මහරහතන් වහන්සේ, පදුමුත්තරස්ස භගවතු ලෝකජෙට්ටස්ස තාදිනෝ සත්භූමි පාසාදී ආදාසං සත්ත්‍රියහං. පදුමුත්තර කියන ලෝක ජ්‍යෙෂ්ඨ කියන්නේ ලෝකේ අසහාය මනුෂ්‍ය රත්නය ඒ බුදුරජාණන් වහන්සේ තාදී ගුණ ඇති පාසාදේ කියන්නේ සත්ත්ව භූමි, ඒ කියන්නේ මේ තට්ටු 7ක ප්‍රාසාදයක් තිබිලා තියෙනවා. ඒ කාලේ උන්වහන්සේට පූජා කරලා බුදුරජාණන් වහන්සේට අන්නේ ප්‍රාසාදයට ආදාසං සත්තරියහං, ඒ කියන්නේ මේ පූජා කරා කියනවා ඇතිරියක් ඇතිරිල්ල. ඒ කාලේ ඒ සීටතුමා පූජා කරලා තියෙනවා. ඒක හිත පහදවාගෙන බොහොම සතුටින් සමහරට ප්‍රාර්ථනා කරලා දවස් 7ක් දන් දීලා ඒක අවසානට මේක පරිස්කාරයකට පූජා කරන්න ඇති. ඉතින් පූජා කරලා හරියට හිත පහදවා ගත්තා කියන එක මේ ඒක හරියට කණ්ණාඩියක් ඔය කැඩපතක් වගේ කියනවා. එච්චරට ඒ වටිනා මේ ඇතිරිල්ල. ඉතින් මේක පූජා කරාට පස්සේ අර පදුමුත්තර භාග්‍යතුන් වහන්සේ කීනාසව සහස්සෙහි පරික්ඛින්නෝ මහාමුනි උපාගමී ගන්ධ කුටින් දීප දින්තෝ නරාසබෝ. ඒ නරාසබ වූ ඒ කීනාශ්‍රව වූ මහා මුනින්ද්‍ර වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ දහසක් සංඝයා පිරිවරා කීනාසව සහස්සෙහි කියලා තියෙන දහසක් සංඝයා පිරිවරා සුගන්ධ කුටින් එළියට වැඩියා කියනවා. විරෝචෙන්තෝ ගන්ධ කුටින් දේව දේවෝ නරාසබෝ බික්කු සංගී ටිතෝ සත්තා ඉමං ගාතං අභාසත. එතකොට නරදේව පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ බික්කු සංඝයා මැද මෙන්න මේ ගාතාවලින් අනුමෝදනාවක් කරා කියනවා. අර මේ වස්ත්‍රය නැත්තං අර මේ ඇතිරිය පූජා කරපු අර ගෘහපතිතුමා අරඹයා. ඒනායං ජෝතිකාසෙයා අදාසෝ සුතත්තනෝ තවහං කිත්ත ඉස්සාමි සුනෝතමව භාසතේ. භාසතෝ ඒ කියන්නේ මේ මම දැන් මේ
වටිනා ඇතිරිය පූජා කරපු මේ කෙනාගේ අනාගත විස්තරය කියනවා. ඒක හොඳට අහගන්න කියනවා. සන්නමයා රූපිමයා අතෝ වේලුරියාමයා නිබ්බත්තිස්සති ආදාසං ඒකේච මානසෝපියා. මෙයාට ස්වර්ණමය වූ රත්තරන් වූ වෙරළු මිනිය කියන්නේ වෛරෝඩි. ඒ වගේ මනසෝපියා මෙයා යම් යම් තිදියටද කැමති ඒ විදියට මෙයාට සසර ඒ විදියටම ලැබෙනවා කියනවා ඒවා. අර වගේ පලස් ඈතිරිලි එයා කැමති මොන විදියද ඒ විදියටම ලැබෙනවා කියනවා. චතුසට්ටික්කත්තුන් දේවති දේවින්දෝ රජ්ජං කරිස් දේවරජ්ජං කරිස්සති සහස්සක්කත්තුන් චක්කවත්තේ භවිස්සති අතර කියනවා. මේ චතුසට්ටික්කත්වය කියන්නේ 64 වතාවක් දෙදෙව්ලොවට අධිපති ශක්ති විඳ වෙලා දිව්‍ය රාජ්‍ය කරනවා කියනවා මේ පිනේ. ඒ වගේම සහස්සක්කත්තුන් දහස් වතාවක් චක්කවත්ති භවිස්සති සක්විති රජ වෙලා මේ මේ සතර මහා දිවයිනම පාලනය කරනවා කියනවා. අර අර පුණ්‍ය විපාකේ අර බුදුරජාණන් වහන්සේ හිත පහදවාගෙන අර මේ පලසක් පූජා කිරීමේ පුණ්‍ය විපාකේ ඒක වීසති කප්පම්මි විමලෝ නාම කත්තියෝ චාතුරෙන්තෝ විජිතාවේ චක්කවති භවිස්සති. මේන් 21 වන කල්පයේ ඒ කියන්නේ එතන ඒ විවරණය දුන්නාට පස්සේ එතන ඉඳන් කල්ප 21ක් ගියාට පස්සේ විමල නමින් ශාස්ත්‍රීය රජ කෙනෙක් වෙලා මේ ඒ කියන්නේ ශාස්ත්‍රීය චක්‍රවර්ති සක්විති රජ කෙනෙක් වෙනවා කියලා කියනවා. ඒ වෙලා මේ සතර මහා දිවයිනෝ පාලනය කරනවා. ඒ සක්විති රජතුමා ගැන විශේෂ විස්තරයක් තියෙනවා. නගරං රේණුවති නාම ඉට්ටකාය සුමාපිතං ආයාමතෝ තීනි සතං චතුරස්ස සමායතං. එතකොට යාට ඒ නගරේ ඒ කාලේ හඳුන්වන්නේ රේණුවති කියලා. මේ නගරයේ තමයි අර විමල කියන සක්විති රජතුමා ඒ ඒ නගරය ඇසුරු කරගෙන තමයි මුළු මහත් ජම්බුද්දීපියම පාලනය කරන්නේ. සුදස්සනෝ නාම පාසාදෝ විශ්වකම්මේන නිම්මිතෝ. විශ්වකම්ම දිව්‍ය පුත්‍රයා විසින් ඒ සක්විති රජතුමාට ප්‍රාසාදයක් මවලා දෙනවා කියනවා. ඒ කියන්නේ හදලා දෙනවා කියනවා. ඒකේ නම සුදස්සන. සුදස්සන කියලා මහා ප්‍රාසාදයක් ඒ සක්විති රජතුමාට හදලා දෙනවා කියනවා. බලන්න හරි පොදුම හිතේ විස්තරයදී දස සද්දා අවිත්තං විජ්ජාදර සමාකුලං සුදස්සරංග නගරං දේවතානං භවිස්සති. එතකොට මෙයා මේ සුදස්සන කියන ප්‍රාසාදයේ ඉඳගෙන තමයි කියනවා මේ අර සත්‍රුණෙන් අලංකාර කරපු ඒ ප්‍රාසාදයේ ඉඳගෙන තමයි කියනවා ඒ පාලන කටයුතු කරගෙන යන්නේ. පබා නිච්චගතේ තස්ස උග්ගච්ඡන්තේව සූරියෝ විරොච්චසි තං නිච්ඡං සමන්ත අට යෝජනා. උදේට ඉර පා ඉර බැහැලා ගියාට පස්සේ හවස මේ ප්‍රාසාදී අර සුදස්සනගේ ප්‍රාසාදී අට යදුනක් පුරාවට හාත්පස මහා ආලෝකයක් උහිදෙනවා කියනවා. දිවා රාත්‍රී දෙකේ මේ කියන්නේ ඒක ප්‍රකට වෙන්නේ ඉර බැහැලා ගියාට පස්සේ යදුන් අටක් පුරාවට මහා ආලෝකයක් අර ප්‍රාසාදයෙන් උහිදෙනවා කියනවා. බලන්න අර අර ඇතිරිල්ල ඒ ඇතිරිල්ල වටිනා ආලෝකමත් ආලෝකය විහිදෙන ඒ කියන්නේ ලස්සනට මේ දිලිසෙන රන්වන් නැතිරිලා. ඒතර ඒක තමයි අර බුදුරජාණන් වහන්සේ පූජා කරේ බලන්නේ විපාකේ නැහැටි. කප්පසත සහස්සම් මේ ඔක්කාග කුලේ සම්භව ගෝතමෝ නාම නාමේන සත්තාලෝකේ භවිස්සති. මේ ගාථාව අපිට හොඳට හුරු පුරුදු මේ තේර ගාථා පාළිය පුරාවට මේ ගාථාව තියෙනවා. ඒ කියන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ අතීතයේ දැකලා දේශනා කරන දේ අපේ රාහුල මහරහතන් වහන්සේ තමයි අපිට කියා දෙන්නේ. කියනවා කොහොමද කල්ප ලක්ෂයක් ඇවෑමෙන් ඔක්කාක කුලේ ගෞතම නම් වූ ඒ අසහාය මුනි රාජයන් වහන්සේ පහළ වෙනවා. තුසිතාසෝ චවිත්වාන සුක්ඛ මූලේන චෝදිතෝ ගෞතමස්ස භගවතෝ ආත්‍රජෝසෝ භවිස්සති. ආන්න ඒ වෙනකොට තුසිත දිව්‍ය ලෝකේ නික්මිලා මේ තැනත්තා ඒ ගිහි කල භාර්යාවෙච්ච ඒ රාහුල මාතාව නැත්නම් යසෝදරාවගේ කුසේ පිළිසිඳ ගන්නවා කියනවා. එහෙනම් රාහුලයන් වහන්සේ මේ ජීවිතේ
තුසිත දිවි ලෝකෙන් චුත වෙලා තමයි මනුස්ස ලෝකෙ උපන්නේ. ගෞතමස්ස භගවතෝ අත්‍රජෝ ඒ ගෞතම නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ගිහි කල ඒ අපි කියන ඕරස පුත්‍රයා බවට පත් වෙනවා කියලා ඒ පදම උත්තර බුදුරජාණන් වහන්සේ වදාළා. සචේ වසීයාගාරං චක්කවත්තේ භවෙයසෝ අට්ඨානමේ තං තං තාදී අගාරේ රති මජ්ජග බලන්න එක කියන හරි ලස්සනයි. මේ තාදී ගුණ ඇති ඒ වගේ මුනිවරු ඇවිල්ලා මේ මනුස්ස ලෝකෙ පහළ වෙනකොට ඔව් ගිහි ගෙදර වාසය කරොත් චක්‍රවර්ති රජ කෙනෙක් වෙනවා කියන ඒ සක්විති රජ වෙන්න හිටියේ මහා බෝධිසත්වෙන්ගේ පුතානේ. හැබැයි මේක බලන්න කියනවා අට්ඨානමේ තං අගාරේ ඔව් කවදාවත් අර ගිහි ගෙදර මේ වාසය කරනවා කියන එක අට්ඨානමේ තං ඒක වෙන්න බෑ කියනවා. මොකද මේ පින් පුරාගෙන එන අන්තිම ජීවිතේ ඒ අන්තිම ජීවිතේ කවදාවත් කාමයට ඇලෙන්නේ නැහැ. අනිවාර්යෙන් ගෘහ වාසේ අතහරිනවා. ඒක තමයි ධර්මතාවය. ඒ නිසා කියනවා මේක කවදාවත් ඔව් ගිහි ගෙදර වාසය කරන්න සුදුසු නැහැ. ගිහි ගෙදර අතහැරලා ඒ තාදී ගුණ ඇති මුනිවරෙක් වෙනවා. නිකමිත්වා අගාරම්මා පබ්බජිස්සති සුබ්බතෝ රාහුලෝ නාම නාමේන අරහාසෝ භවිස්සති. බලන්න නමත් එක්කම දේශනා කරනවා ඔහු ගිහි ගෙදරින් නික්මිලා ඒ අනගාරික ශාසනයේ පැවිදි වෙනවා. පැවිදි වෙලා රාහුලෝ නාම නාමේන අරහාසෝ භවිස්සති. රාහුල නමින් අරහත්වයට පත් වෙලා සංසාර ගමන ඉවර කරනවා. බලන්න මේ පදුමුත්තර භාග්‍යතුන් වහන්සේ ඒ අනාගතේ බලලා ඒ කියපු දේ ඒ විදියටම ඉෂ්ට වුණා. ඒ විදියටම ඉෂ්ට වුණා. අපේ රාහුලයන් වහන්සේ ඒ විදියටම මේ මේ ජීවිතේ මානුෂ ලෝකයේ ඉපදිලා ඊගේවල් අතහැරලා පැවිදි වෙලා ඒ ශ්‍රමණක් පුත්‍රය කරගත්තා. එතකොට පින්වත්නි රාහුල මහරහතන් වහන්සේ අපදානේ ඔහොම විස්තරයක් තමයි අපිට ලැබෙන්නේ. ඒ වගේම උන්වහන්සේගේ තේරගාතාවේ තේරගාතා පාළියේ තියෙන ගාථා හතරයි චතුක්ක නිපාතයට තමයි අයිති වෙන්නේ. ගාථා හතරයි උන්වහන්සේ තේරගාතාවේ දේශනා කරන්නේ. එතකොට ඒක අරහත්ත්වයට පත් වුණාට පස්සේනේ රාහුලයන් වහන්සේ අරහත්ත්වයට පත් වීම තරි පුදුම සහගත දෙයක්. ඉතින් අපි මුලදී ඔබට කියා දුන්නානේ කියන්නේ අවුරුදු 7න් තමයි උන්වහන්සේ සෝතාපන්න වුණේ. ඊට පස්සේ අවුරුදු 18න් තමයි අරහත්ත්වයට පත් වුණේ. එතකොට දැන් රාහුලයන් වහන්සේ තුල මේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන හැටි බුදුරජාණන් වහන්සේ දන්නවා. එක අවස්ථාවක ඔන්න භාග්‍යතුන් වහන්සේ මේ රාහුලයන් වහන්සේට පිණ්ඩපාතේ වඩින්න සූදානම් වෙලා දේශනා කරා. රාහුල හොඳට බලන්න කිව්වා මේ රූපය, වේදනාව ගැන, සංඥාව ගැන, සංස්කාර ගැන, විඥාන ගැන, මේ ඇස, ඊළඟ කන, නාසය, දිවකය, මේ ආයතන ගැන හොඳට බලන්න කිව්වා නුවණින් විමස විමස. මොකද භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ රාහුලට ප්‍රඥාව මෝරන්නේ ස්කන්ධ ධාතු ආයතන වලින් කියන එක. ඒ නිසා ඒකමට අහන තමයි දෙන්නේ. ඉතින් රාහුලයන් වහන්සේ කල්පනා කරනවා අද භාග්‍යතුන් වහන්සේ මට උදේම අවවාදයක් කරා. මේ අවවාදේ නම් ඒ අවවාදේ කරේ යම් කිසි හේතුවක් ඇතුව වෙන්න ඕනේ. ඒ නිසා මම අද පිණ්ඩපාතේ වඩින්නේ නැහැ කියලා පාත්‍රේ පැත්තකින් තියලා ගිහිල්ලා වොන්න තමන් ඉන්න තැන පත්කඩේ ලාගෙන ගහක් මුල වාඩි වුණා. බලන් ඒ කාලේ ඉතින් අපිට තේරෙන්නේ නැහැ දැන් මේ දානේ. එතකොට දාන කතාව නෑ. ගිහිල්ලා වාඩිලා දැන් අරක සිහි කරනවා. අර බුදුරජාණන් දීපු අවවාදේ. එතකොට ඔන්න මේ සාමාන්‍ය අන්තිමේට තමයි අපේ ධර්ම සේනාධිපති වහන්සේ පිණ්ඩපාතේ වඩින්නේ. උන්වහන්සේ මේ දානශාලාවල් බලලා අනිත් ලෙඩ වෙලා ඉන්න සංඝයා ඉන්නවා දේව බලලා ඒ ස්වාමීන් වහන්සේලාට දානමාන ලැබිලා තියෙනවද ඒ සියල්ල හොයලා බලලයි කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්නේ. ඒකයි මේ ශාසනයේ මේ මුනිවරු මේ ශාසනයේ මේකක් දරාගෙන හිටියා. ඒ කියන්නේ මේ හැම පැත්තක්ම ආවරණය කරනවා. ඒකනේ මුනිවරයාගේ ස්වභාවය. දැන් අපි හොඳට හිත පහදවා ගන්න ඕනේ. මේ සංඝයා එහෙමයි මේ කාලේ වැඩ ඉඳලා තියෙන්නේ. නැතුව මේ පාඩ දාලා නැහැ කාටවත්. අපි සේනා අපිට මේ අනිත් අය ගැන හොයන්න ඕනේ. ඒගොල්ලෝ බලන්න එහෙම නැහැ. මොකද මේ ගුණ ධර්මත් එක්ක යන එකක් මේක.
එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඔන්න පිණ්ඩපාති වඩිනකොට දැක්කා රාහුලයන් වහන්සේ මේ ගහක් යට වාඩි වෙලා මේ භාවනාවේ ඉන්නවා. දැන් සිඟිති කෙනානේ, ඉතින් පොඩි කෙනානේ. එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ එතනින් වඩින ගමන් කිව්වා, රාහුල මේ භාවනා කරන ඔවගිනේ රාහුල හොඳට ආනාපාන සතිය වඩන්න කිව්වා. ආනාපාන සතිය මනාකොට වඩනෝ නම් ඒක හුඟාවක් පහසුව පිණිස ධර්මයේ දියුණුව පිණිස පවතිනවා, මහත්ඵල මහානිසංස පිණිස පවතිනවා කියලා ඊ අවවාදී කරා. දැන් රාහුලයන් වහන්සේ කල්පනා කරනවා, මට භාග්‍යතුන් වහන්සේ දුන්නේ මේ විදිහ අවවාදයක්, මගේ ආචාර්යින් වහන්සේ දුන්නේ මේ විදිහ අවවාදයක්, දැන් මම මොකද්ද කරන්න ඕනේ? ඊට පස්සේ එදා හවස බුදුරජාණන් වහන්සේ පසුබත්, ඒ කියන්නේ මේ දවල් දාණයෙන් පස්සේ භාග්‍යතුන් වහන්සේ විවේකයෙන් වැඩිනුට රාහුලයන් වහන්සේ දෙන වැඩිය වැඩලා, ඉතින් මේ කිව ස්වාමීනි, මේ ආනාපාන සතිය මහත්ඵල මහානිසංස කොට වඩනකොට ඒ වඩනවා නම් කොහොමද ඒක කරගන්න ඕනේ? එතකොට බුදුරජාණන් දන්නවා මේ සාරිපුත්ත දුන්න අවවාදෙ තමයි මේ අහන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ නැවතත් අර ආයතන ගැන රාහුලයන් වහන්සේට කියා දුන්නා, ස්කන්ධ ගැන, පංචවාස්කන්ධ ගැන කියා දුන්නා, කියා දීලා ආනාපාන සතිය ගැනත් කියා දුන්නා. ඒ මොකද බුදුරජාණන් වහන්සේ තමයි දන්නේ මෙයාගේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන පැත්ත. ඒක සම්බුදු කෙනෙකුට විතරයි ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානෙ තියෙන. බලන්නදී හරි පුදුමයි. ඒකට බුදුරජාණන් වහන්සේ දන්නේ ඒ අර ස්කන්ධ ධාතු ආයතන තුන හික්මන්නේ උන්වහන්සේ දන්නවා මෙතනින් තමයි රාහුල ධර්මය අල්ලන්නේ කියන එක. දැන් ඒකට රාහුලයන් වහන්සේ ඔන්න ඒ බුදුරජාණන් වහන්සේ අවවාද කරපු විදිහට ඔන්න නැවත සීකර කර යනවා. එතකොට බලන්න මේ කාලේ මේ හරි පුදුමයි. ඉතින් දැන් මේ තමන්ගේ මහා කියන්නේ බුදුරජාණන් වහන්සේ දරුවනේ. හැබැයි දැන් මේ පැවිදි වෙලා දැන් සෝදාපන්න විතරයි තාම මොකුත් නැහැ. ඉතින් කලබලෙවුත් නැහැ කාටවත්. මොකද දැන් මේ කාලේ සමහර මේ ජූටි ස්වාමීන් වහන්සේලා මේ අම්මලා වඩාගෙන කියනවා ගෙනල්ලා බාර දෙන්නේ. වඩාගෙන ගෙනල්ලා බාර දෙන අවුරුදු 7යි හිස බාල ඉවරනකොට රහතන් වහන්සේ සමහරට හිස බාලා සිවුරු පොරවන්නේ රහතන් වහන්සේ මහණ කරන්නේ රහතන් වහන්සේ. ඒ වගේ යුගයක්. හැබැයි මේ රාහුලයන් වහන්සේ තාම මුකුත් නැහැ. ඉතින් කලබලයකුත් නැහැ කාටවත්. රාහුලයන් වහන්සේත් කලබලයක් නැහැ. මේ හරි වැඩේ වෙන්නේ දැන් මේ අනිත් අය ඔක්කොම මේ ඉක්මනට මගපල් ලැබුණා මාත්මෙක එහෙම ගන්නෑ. බුදුරජාණන් වහන්සේලාත් එහෙම හදිස්සියක් නැහැ. බලන්න ඉතින් මේ යුගේ හරි පුදුමයි කියන්නේ. මොකද මේවා කලබලයට කරන්න පුළුවන් දේවල් නෙමෙයි. දැන් මේ ලේසි පහසු කෙනෙක් නෙමෙයි මේ කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ඉන්න කෙනෙක්. හැබැයි ඒ වුණත් ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා කියන එක ඒක කාලයත් එක්ක යන එකක්. ඒක අපිට තදීව තිබ්බට ඒක හරියන්නේ නැහැ. ඒක වැඩෙන්නේ එයා ධර්මයේ තුල වාසය කරන තරමට. ඒ කියන්නේ එයා යම් අපිට ඒකේ බුදුරජාණන් වහන්සේ වදාළ කාරණේ තමයි අභ්‍යන්තරංගේ හැටියට යෝනිසෝ මනසිකාර්ය බලවත්ව පවත්වන කෙනා තුල ඉන්ද්‍රිය ධර්ම වහා වැඩෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ වදාළානේ. මහණෙනි මේ ධර්මයේ අවබෝධයට අභ්‍යන්තර අංගයක් හැටියට යෝනිසෝ මනසිකාර්ය තරම් දෙයක් මම දකින්නේ නැහැ කිව්වා. ඒ කියන්නේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්න ඍජුවම බලපාන්නේ ඕක. මේ කියන්නේ නෝනින් කල්පනා කර කර තමන්ට මේවා ගලප ගලප බලන එක. තමන් තුල පංචවාස්කන්ධ කොහොමද හැදෙන්නේ? මන් තුල කොහොමද ආයතන වැඩ කරන්නේ? මන් තුල කොහොමද අවිද්‍යාව තණ්හා මේ උපාදාන වෙන්නේ? මේවා තමන් තුලට ගලප ගලප බලන තාක්කල් නොබලන තාක්කල් යාට ප්‍රතිපදා වැඩින්නේ. ඒක හුදු මේ දැනුමක් හැටියට තියෙයි. අන්නේම බලන්න බලන්න තමයි තමන් තුල මේ ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මය වැඩෙන්නේ. එතකොට රාහුලයන් වහන්සේ ඒ කියා දීපු විදියටම ඒක පුරුදු කරගෙන ගියා. පුරුදු කරගෙන ගියා අවුරුදු 11ක්. මට මතක අවුරුදු 18 දරාවතට පාත් වුණේ. දැන් එක දවසක් මේක හරි ලස්සනයි මේ රාහුලවාද සූත්‍රයේ තියෙන්නේ. ඒ දේශනාවේදී කියන්නේ එදා දැන් බුදුරජාණන් වහන්සේ බලනවා රාහුලයන් වහන්සේ දිහා. දැන් රාහුලගේ ඉන්ද්‍රිය ධර්ම මොහුකුරා ගිහිල්ලා. දැන් රාහුලට එක කමටහනකින් පුළුවන් මේක සම්පූර්ණ කරලා දෙන්න. බලන්න බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා පරිපක්කෝ රාහුලස්ස විමුක්ති පරිපාචනීය ධම්මා. රාහුලගේ විමුක්තිය පිණිස ඒ ඉන්ද්‍රිය ධර්ම
පරිපාක නැත්තම් ඒ මෝරලා ගිහිල්ලා ඉන්ද්‍රිය ධර්ම පහ වැඩිලා යන්න උනා ග්‍රහවල උත්තරින් ආසවානම් කය විනේ යන්ති. හරි පුදුමයි මේක මේ බුදුරජාණන් වහන්සේ හිතනවා මම රාහුලට යම් ධර්මයක් දේශනා කරනවා නම් රාහුල ආශ්‍රයයන්ගෙන් නිදහස් වෙන විදිහේ දැන් මම ඒක කරන්න ඕනේ. අපිට පුදුම හිතනවා මේක ඉතින් බුදු කෙනෙකුට හිතනවා මේ ශ්‍රාවක මට පුළුවන් දැන් මෙයාට බණ කියන්න මෙයා නිකලස් වෙන්න. ඒ වගේ විස්තර තියෙනවා දේශනාවල. තමාට බුදුරජාණන් වහන්සේ දෙනවා 39ක් විතර. ඒතර උන්වහන්සේ දන්නවා එක 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 සිද්ධියක් තියෙනවා. 39ක් වඩිනවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන වස් කාලය ඉවරලා. එතකොට ආනන්දයන් වහන්සේ එතන ඉස්සරහින් ආනන්දයන් වහන්සේ ඉස්සරහා ඉන්නේ. ඉතින් මේ ඒ කියන්නේ මේ ජේතවනාරාමේ ආනන්දයන් වහන්සේ මුණ ගැහෙන්න ඕන කෙනෙක් ඔය සංඝයාත් දන්නවා. බාහිදුන් වහන්සේට කතා කරන්න ඕන ඉස්සලා ආනන්දයන් වහන්සේ තමයි හම් වෙන්න ඕන. මොකද උපස්ථායකනේ. ඉතින් ආනන්දයන් වහන්සේට හම් වෙලා මේ කිව්වවත් ආනන්දෙනි අපි බාහිදුන් වහන්සේ මුණ ගැහෙන්නයි වැඩි. එහෙනම් ආයසුන් පොඩ්ඩක් ඉන්න කියලා ඔන්න ආනන්දයන් වහන්සේ මේ සුගන්ධ කුටියට වැඩම දොර අරගෙන ගිහිල්ලා බාහිදුන් වහන්සේ ඇතුලේ වැඩ හිටියා. මේ සාමීනි මේ 39ක් ඇවිල්ලා ඉන්නවා බාහිදුන් වහන්සේ මුණ ගැහෙන්න. මොකද ආනන්දයන් වහන්සේගේ වරේ තියෙනවානේ තමන්ට ඕන වෙලාව ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ හම් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් බුදුරජාණන් වහන්සේ තායිනං ආනන්ද මේ එන්න කියන්න කිව්වා. දැන් ඔන්න අර 39ම සුගන්ධ කුටිය ඇතුළට ගිහිල්ලා වාඩි වුණා. ආනන්දයන් වහන්සේ ඉතින් දොර වහලා ඉතින් එළියට ආවා. දැන් ආනන්දයන් වහන්සේ දන්නවා භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයේ ඉවරින හෝරාව. ඒ කියන්නේ මේ වගේ ප්‍රමාණයක් આવොත් මේ වගේ කාලෙකදී තමයි බුදුරජාණන් වහන්සේ අවවාද ඉවරින්නේ කියලා දන්නවා. අවවාද ඉවරනාම අර සංඝයා ඉතින් ආපහු වඩිනවනේ. එතකොට දැන් ආනන්දයන් වහන්සේ බලාගෙන ඉන්නවා ඉන්නවා මොකද සද්දයක් නැහැ. දැන් 39ක් ඇතුලේ. ඉතින් පොඩ්ඩක් බලන්න හිටියා. ඒ සද්ද පද්දයක් මොකුත් නැහැ. ඊට පස්සේ ඒ වෙලාව බලලා ආනන්දයන් වහන්සේ දොර අරගෙන ඇතුළට වැඩියා. සුගන්ධ කුටියේ උගුර පාදලා. එතකොට දැන් ඇතුලේ ඉන්නේ භාග්‍යවතුන් වහන්සේ විතරයි. ඉතින් ආනන්දයන් වහන්සේ ස්වාමීන් මේ 39ක් වැඩියනේ දැන්. ඔව් ආනන්ද වැඩිය කිව්වා. ස්වාමීන් වහන්සේ කවුරුත් නැහැ නේ භාග්‍යවතුන් වහන්සේ. වැඩිය කිව්වා. එතකොට බලන්න අර 39 භාග්‍යවතුන් වහන්සේ හම් වෙන්න මුණ ගැහෙන්න වැඩියා. අර සුගන්ධ කුටිය ඇතුලේ ඇතුළේම භාග්‍යවතුන් වහන්සේ අවවාදේ කරනවා 39ම නිකලෙස් වෙන්න. සුගන්ධ කුටිය ඇතුළේම 39 අරහත්ත්වයට පත් වෙලා එතනින් මහසට පැනනගල වැඩියා. ඒ වගේ යුගයක් පහු කරගෙනයි වෙන්නේ. බලන්නේ කාලේ කොහොම තියෙන්නේ නැද්ද කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පේනවා මේ මේ 39 මේ වස් කාලේ ඉවරලානේ හොඳට කමටහන වඩලා ඉන්නේ. කමටහන හොඳට දියුණු කරලා ඉන්ද්‍රිය ධර්ම හොඳට මෝරලා ඉන්නේ. එතකොට දන්නවා මං එක දහම් පදය අවවාද කරන්න ඕනේ. ඒ තුල මේ 39ම සම්පූර්ණ හික්මීමට පත් වෙනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඒ අවවාදය තමයි කරන්නේ. අනේ වාසනාවන්ගේ යුගී. එතකොට ඒ සිතිවිල්ලම බුදුරජාණන් වහන්සේ හිතනවා රාහුලයන් වහන්සේ ගැන. රාහුලගේ ඉන්ද්‍රිය ධර්ම පරිපාකයට ගිහිල්ලා දැම්මන් රාහුලට අවවාදයක් කරන්න ඕනේ සම්පූර්ණයෙන් නිකලස් වෙන්න කියලා. එදා බුදුරජාණන් වහන්සේ පසුබත් පින්ඩ පාතේ පස්සේ කියන්නේ දවල් පින් දාණයෙන් පස්සේ රාහුලයන් වහන්සේ කියන රාහුල නිසීදනේ ගන්න කියනවා. පත්කඩේ රාහුලයන් වහන්සේ ගත්ත රාහුල අපි මේ අන්දවණේට පොඩ්ඩක් වඩිමු. අන්දවණේ තමයි විවේකෙම වැඩ ඉන්නේ. දැන් භාග්‍යවතුන් වහන්සේ ඉස්සරහ වඩිනවා. රාහුලයන් වහන්සේ පිටිපස්සෙන් අවුරුදු 18යි 19යි දැන් 18ක් පත්කඩේ තරගෙන භාග්‍යවතුන් වහන්සේ පිටිපස්සෙන් වඩිනවා. භාග්‍යවතුන් වහන්සේගේ සිතිවිල්ල දැන් දෙවිවරු එහෙම දන්නවනේ. ඊර්තිමත් ශ්‍රාවකුණත් හිතා ගන්න පුළුවන්. දෙවිවරුත් බලන්න දැන් ඒ කාලේ දෙවිවරුත් ඇහැ ගහගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ මොනවද හිතන්නේ මොනවද කරන්න යන්නේ? ඒ හැම තැනම යහපතක් නෙවෙන්නේ. උන්වහන්සේගේ ඉරියව්වක් පවා හැමදෙන ලෝක සත්‍යයට යහපතක්. දෙවිවරු හිතනවා කියනවා අද රාහුලයන් වහන්සේ නිකලස් වෙන දවස. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම හිතනවා. දැන් මේ අන්දවණේට වඩිනවා කියලා එතන තියෙනවා කෝටි ලක්ෂයක් දෙවිවරු එතනට රැස් වුණා කියනවා. රාහුල වාදේ රාහුලයන්ට කරන අවවාදය අහන්න.
කෝටි ලක්ෂයක්. ඊට පස්සේ ඔන්න අන්දවණේට වැඩියා වාග්දිනාසට ආසනේ පැනෙවා. ඒකේ වාග්දිනාස වැඩ හිටියා. රාහුලයන් වහන්සේ පැත්තකින් වාඩි වෙලා වන්දනා කරලා නිසීදනේ වාඩි වුණා. අර කමටහන ආපහු අහනවා. අර පුරුදු කරපු එක රාහුල ඇස නිට්ටියද අනිත්‍යද? සාමිනි අනිත්‍යයි. රාහුල රූපේ නිට්ටියද අනිත්‍යද? සාමිනි අනිත්‍යයි. මේ විදියට ආයතන ඔක්කොටම ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන අහලා පංච වාදස්කන්ධ ගැන අහනවා. රාහුල රූපේ නිට්ටිද අනිත්‍යද? වේදනාව නිට්ටිද අනිත්‍යද? සංඥාව සංකාර විඥාන නිට්ටිද අනිත්‍යද? මේ විදියට පහම අහනවා. හරියට අර මේ අනන්ත ලක්ෂණ සූත්‍රය වගේ ඒ සූත්‍රයේ කොටස ඒ විදියම තියෙනවා. රාහුල වාද සූත්‍රේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අවවාදයේ තින කරගෙන යනවා. අවවාද ඉවරුනහම රාහුලයන් වහන්සේ ආසනෙම අරහත්ත්වයට පත් වෙනවා. දෙවිවරු පවා සාදුකාර දුන්න කියනවා. දායාදේ හොයාගෙන ඇවිල්ලා සාසනෙයි පැවිදි වෙච්ච කෙනා. ශික්ෂාවෙන් අග්‍රේශ්වර වූ කෙනා අවුරුදු 11ක් ප්‍රතිපදාවේ කිසි කලබලයක් නැතුව තමන්ගේ ප්‍රතිපදාව වඩාගෙන ගියා. වඩාගෙන ගිහිල්ලා නිකලස් වුණා. රාහුල මහරහතන් වහන්සේ ඉතින් උන්වහන්සේ අරහත්ත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේගේ තේර ගාථාවේ ගාථා හතරයි තියෙන්නේ. උන්වහන්සේ දේශනා කරනවා බලන්න. උභයේනේව සම්පන්නෝ රාහුල බද්දෝති මං විදු යංචම්මි පුත්තෝ බුද්දස්ස යංච ධම්මේසු චක්කුමා. උභයේනේව කියලා කියන්නේ දෙපැත්තින්ම. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ ගිහි කල පුත්‍රයා වෙන්නත් මට වාසනාව ලැබුණා. ඒ වගේම සදහම් ඇස් ඇති ඒ ලෞතුරා සම්බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයා වෙන්නත් මට අවස්ථාව ලැබුණා. ඒ භාග්‍යතුන් වහන්සේගේ පුත්‍රයා කියන්නේ රහතන් වහන්සේ කියන එකයි. ගිහි කල පුත්‍රයා කියන්නේ අර ගිහි කාලේ රාහුල. එතකොට මේ දෙපැත්තින්ම මට සාස්ත්‍රුන් වහන්සේගේ පුත්‍රයා වෙන්න ලැබුණා. ඒ නිසා නුවණැත්තෝ මාව හඳුන්වන්නේ රාහුල බද්දෝති රාහුල භද්‍රයන් කියලා. ඒ කියන්නේ සුන්දර උපතක් ඇති රාහුල කියන අර්ථය. යංච ආසවා කීනා යංච නත්ති පුනබ්බව අරහා දකිනී යම්මි තේවිජ්ජෝ අමතද්දසෝ. අමතද්දස කියනවා මේ අමා මහ නිවන. මම ආශ්‍රව ප්‍රහාණය කරලා මේ පුනර්භවය නැවත ඉපදීම සම්පූර්ණයෙන් ක්ෂය කරලා දක්ෂිනාර්යේ හැටියට රහතන් වහන්සේ නමක් හැටියට ත්‍රිවිද්‍යාව උපත්වාගෙනයි මං වැඩ ඉන්නේ. කාමන්දෝ ජාල පච්චන්තා තන්නච්චදරං චන්නච්චදන තාදිතා පමත්ත බන්දුනා බද්දා මච්චාව කුවිනාමුකි. බලන්න එක ලස්සන උපමාවක් එක කියනවා. මේ හරියට මේ කාම දැලෙන් මිනිස්සයා පැටලිලා ඉන්නේ හරියට කොයි වගේද කියනවා. බද්දෝ මච්චාව කොමිනාමගේ කියන්නේ කෙමනකට හිරවෙච්ච මනුස් මේ සත්තු වගේ යන අර මාළු වගේ කියනවා. මාළුවා කෙමනට හිර වුණාම අර කොහෙන් යන්නද කියලා හොයාගන්න බෑනේ. ආන් ඒ විදිහට කියනවා මේ කාමයට කාමයේ නැවති දැලට පංචකාමයේ නැවති දැලට අහුවෙච්ච සත්ත්වය මායා ගොදුරක් බවට පත් වෙන්නේ. මායාගේ ගොදුරක් බවට පත් වෙන්නේ. මම නම් එකෙන් සම්පූර්ණයෙන් නිදහස් වුණා කියනවා මාර බන්ධනේ. තංකා මං අහමු චිත්වා චෙත්වා මාරස්ස බන්ධනං. මම මේ කාමයන් හැරපියා මාරයාගේ බන්ධනය සිඳලා දැම්ම සම්පූර්ණයෙන්. සමූලං තන්න මබ්බුය සීති භූතෝස්මි නිබ්බුතෝ. මං තණ්හාව නැවති හුල සම්පූර්ණයෙන් උදුරලා දැම්මා. සීති භූතෝස්මි නිබ්බුතෝ. මං ඒ අමා මහ නිවනට පත් වුණා, සිසිල් වුණා, නිවුණා. කිකිව අණ්ඩං රක්කේය චමරීවිය වාලදින් නිපකෝ සීල සම්පන්නෝ ඒවං රක්කින් මහමුණේ. මහා මුනිින්ද්‍රයන් වහන්සේගේ ශාසනයේ මම සීලය තුළ හික්මිලා වාසය කරා කොයි වගේද කියනවා. කිකිව අණ්ඩං රක්කේය හරියට කිරල, ඒ කියන්නේ අර කිරල් අපි දන්නවනේ කිරල් බිත්තර දාන්නේ, ඒ කිරල් දෙන බිත්තර රකින්නවා වගේ. ඒ කිරල් දෙනගේ බිත්තර රැකීම විශේෂයක්නේ, සාමාන්‍ය කුරුල්ලන්ගේ වගේ නෙවෙයි. ඒක දිවි හිමියෙන් රකින්නවා කියනවා බිත්තර.
ඒ වගේම කියනවා චමරීවිය වාලදීන් හරියට අර සෙමරමුවා තමන්ගේ වලිගය ආරක්ෂා කරනවා වගේ. ඒ කියන්නේ සෙමරමුවා මේ ඒක විශේෂ මුව වර්ගයක් නේ. ඒ වලිගයට කොච්චර කැමතිද කිව්වොත් ඒ සතා මේ කැලේ යනකොට වලිගය කටුවත්තක හරි පැටලුනොත් එතනම නතර වෙනවා කියනවා. කවදාවත් ඒක ගලවගෙන යන්නේ නැහැ කියනවා තමන්ගේ වලිගයට හානියක් වෙයි කියලා. තමන් මැරුණත් එතනින් දුවන්නේ නැහැ කියනවා. දැලේ පැටලුනාම එච්චරට ඒ සතායි වලිගයට ආදරේ කියනවා. ඒ වගේ කියනවා මම මේ ශික්ෂාව තුළ රැකගෙන වාසය කරේ. තස්සහං ධම්ම මඤ්ඤාය විහාසින් සාසනේ රතෝ සබ්බාසවේ පරිඤ්ඤාය විහෙරාමි අනාසෝ. මම මේ ධර්මයේ සාරයට සම්පූර්ණයෙන් පත් වුණා. මේ සාසනේ ඇලි වාසය කරා. ඒ වගේම සියලු ආශ්‍රව ප්‍රහාණය කරලා මම අනාශ්‍රව සිතින් යුතුව වාසය කරනවා. පටිසම්පදා චතස්සෝච විමුක්ඛෝ විචාට්ඨිමේ චලවිඤ්ඤා සච්චිකතා කතං බුද්දස්ස සාසන. වං මේ සාසනේ පටිසම්පදා සතර පටිසම්පදා මනාකොට උපදවා ගත්තා. අට්ඨිමා විමුක්ඛෝ කියන්නේ අෂ්ට විමුක්ඛ රූපාවචර හතර අරූපාවචර හතර මේ දේවල් සම්පූර්ණයෙන් මං උපදවා ගත්තා. චලවිඤ්ඤා අභිඤ්ඤා හය සාක්ෂාත් කරගත්තා. කතං බුද්දස්ස සාසන යම් කුල පුත්‍රයෙක් මේ සාසනයේ යමක් අරඹයා පැවිදි වෙනවා නම් මං ඒදී මේ සසුන තුළ සාක්ෂාත් කරගත්තා. බලන් රාහුල මහරහතන් වහන්සේ ඒ අන්තිමයට වදාළ ගාථා. ඒ වගේමයි අන්තිම කාලේ මට මතක රාහුලයන් වහන්සේ සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේට කලින් පිරිනුවම් පෑවා. ඒ කියන්නේ ලොකු වයසක් වැඩ ඉඳලා නැහැ. උන්වහන්සේ පිරිනුවම් පෑවේ එක විශේෂ සිද්ධියක් තවුතිසාවේ. තවුතිසා දිව්‍ය ලෝකේ තමයි දෙවියන් අතර තමයි පිරිනුවම් පෑවේ. එතකොට 13 වහන්සේලා ඔක්කොම දෙවියන් අතර තියෙන මනුස්ස ලෝකේ නැහැ. ඉතින් අදටත් අපි රාහුල මහරහතන් වහන්සේගේ 13 වහන්සේලා අපි සියසින් දැකලා වන්දනා කරගෙන තියෙනවා. ඒ වන්දනා කරගන්නේ දෙවියන්ගෙන් ලැබුණ 13 වහන්සේලා තමයි. මොකද මනුස්ස ලෝකේ 13 වහන්සේලා නැහැ. එහෙම තමයි රාහුලයන් වහන්සේගේ පිරිනිවීම වුණේ. ඉතින් බලන්න පින්වත්නි අසංකීය කල්ප ලක්ෂයක් සසරේ පෙරම් පුරාගෙන ඇවිල්ලා ඒ තමන්ගේ ඒ පාරමිතා පූර්ණේ කරලා තමන්ගේ චේතෝ පණිදී නැත්තම් ප්‍රාර්ථනාව මස්තක ප්‍රාප්ත කරගෙන උන්වහන්සේ මේ ජීවිතය ගෙවා දැන් මේ විදියට. ඉතින් රාහුලයන් වහන්සේට හරි ආදරේ කියන සංඝයා කීකරු කෙනාට කවුරුත් කැමතිනේ. ඒ වගේම අනිත් පැත්තෙන් භාග්‍යතුන් වහන්සේ ගිහි කල දරුවා එහෙමත් සෙනෙහවන්තකමක් තියෙනවානේ. එතකොට ඒ දෙපැත්තෙන්ම රාහුලයන් වහන්සේ හරීම ආදරේ කියනවානි සංඝයා. ඒකට මේ රාහුල භද්‍ර කියලා කියන්නේ. සුන්දර රාහුල කියන අර්ථේ. ඒ විදිහට තමයි අපේ රාහුල මහරහතන් වහන්සේ මේ ශාසන කෘත්‍ය කරගත්තේ. මේ ශාසන අවරේ වැඩ සිටි භාග්‍යතුන් වහන්සේ ප්‍රශංසා කරන ශ්‍රාවකෙක් උනේ. ඒ සම්බුදු රජුන් සසරේ පෙරුන්දම් පුරනකොට යම් කෙනෙක් ළඟ හිටියා නම් ඒ සියලු දෙනාට සිත සැලසෙනවා. ඒක තමයි ඒ අසහාය මනුෂ්‍ය රත්නයේ තියෙන ඒ සත්පුරුෂ උත්තමයාගේ තියෙන ඒ ආනුභාව සම්පන්නකම. මහබෝධි සත්වයන්ගේ හේවණල්ලක් හරි කාට හරි වැටුණා නම් සසරේ එයත් මේ ජීවිතයේ සංසාරෙන් නිදහස් වෙනවා. ඒ නිසා පින්වත්නි මේ ශාසනීය ශික්ෂාකාමීන් අතර අග්‍රේශ්වරව වැඩ සිටි භාග්‍යතුන් වහන්සේ පවා සංඝයා පවා ප්‍රශංසා කරපු ඒ රාහුල භද්‍ර වූ රාහුල මහරහතන් වහන්සේට අපි හැම දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඉතින් පින්වත්නි අපි මේ දේශනාවල් ඔබට කරන්නේ මේ අර්ථ කියා දෙන්න, මේ මුනිවරුන්ගේ මුනි ජීවිත ගැන ඔබට කියා දෙන්න, හිත පහදවා ගන්න. අපි ශාසනයේ සරණ ගියේ සංඝං සරණං ගච්ඡාමි කියලා බුදුරජාණන් වහන්සේ පවා ප්‍රශංසා කරපු ඒ ශ්‍රාවක සංඝයාගේ ඒ අනන්ත ගුණ ඔබට කියා දෙන්නයි. ඒ නිසා හැම දිනම මේ දේශනාවල් හොඳට ශ්‍රවණය කරමින් නැවත නැවත හිත පහදවා ගන්න ඕනේ. අපි දානයක් මානයක් පුදනවා නම් සාංගික කරලා ඒ සාංගික කරනකොට ඒ දානය මේ රාහුල මහරහතන් වහන්සේට පවා ඒ දානයේ කොටසක් කියන්නේ අයිති වෙනවා. උන්වහන්සේ සිහි කරලා පිදුවා වෙනවා. ඒ නිසා හොඳට ඒ සංඝයා ගැන පළල් හිතක් ඇති කරගන්න
ඔබට මේ දේශනාවල් උපකාර වෙනවා කියනක අපි දන්නවා. ඒකයි මේවා අපි මේ බාහිර විස්තරات එක්කම අපිට කියා දෙන්නේ. එනිසා හැමදෙනාම කල්පනා කරගන්න. අනේ අපිටත් මේ වගේ දුර්ලභ බුද්ධ ශාසනයක වැඩ සිටි මේ මුනිවරු ගැන ශ්‍රවණය කරන්න වාසනාව ලැබෙනවා. මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමෙන් මේ සංඝගුණ සිහි කිරීමෙන් මේ රාහුල භද්‍රයන් වහන්සේගේ ගුණ සිහි කිරීමෙන් ඔබ යම් පිනක් රැස් කරගත්තා නම් යම් කුසලයක් දිනු කරගත්තා නම් යම් මානසිකාරයක යෙදුනා නම් දහම් මානසිකාරයක ඒ රාහුල භද්‍රයන් වහන්සේ යම් නිවනක සැතපී වදාලා නම් ඒ අමහමා නිවනම සාක්ෂාත් කරගන්න ඔබ හැම දිනාටම වාසනාව ලැබේවා කියලා අපි බොහොම කරුණාවෙන් සෙත් පතනවා. පින්වත් ධර්මානුශාසනාව තුළ රැස් කරගත් පින අපි සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින අනුමෝදන් වෙත්වා. අපි නවින් මේ පරලෝකීය සියලු ඥාතීන් මේ පින අනුමෝදන් වෙත්වා. අපගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා ඇතුළු ඒ ආරණ්‍ය වාසී රටල වාසී මහා සංඝ රත්නය මේ පින අනුමෝදන් වෙත්වා. ඔබ සියලු දෙනාටත් අප සියලු දෙනාටත් මේ පින එකලෙස අනුමෝදන් වීම හැම දිනම මෙලෝ සැප ලබත්වා, පරලෝ සැප ලබත්වා, කායික මානසික නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලබත්වා. හැම දිනාටම සංසාරගත දුකින් නිදහස් වීමේ දුර්ලභ වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.